මේජනාධිපතිට පුළුවන් නම් ඉතාමඩු වාහන සංඛ්‍යාවකින් ආරක්ෂාව සීමා කරගෙන යන්න ඇයි විශ්‍රාම ජනාධිපතිට එච්චර මන්දක මහින්ද රාජපක්ෂ ඉරපු ජනාධිපතිතුමා වැලිකඩ යනවා ජොනි බලන්න වාහන පෙලක් අරගෙන හොරෙක් බලන්න යන්නේ ඔබේ බදු සල්ලි වේදන් කරගෙන තාම හොරු අල්ලන්න පටන් ගත්තේ නෑ හරියටම ඔය පොඩි පොඩි කේස් එන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිසියෙන් අල්ලස් කොමිසමෙන් අන්න අතර කරපු පරීක්ෂණ ටික යලි ආරම්භ කරලා තියෙන්නේ අනුකුමාර සානායක සහෝදරයා ජනාධිපති පුටුවේ වාඩි කරවීම කියලා කියන්නේ ඒක අසිරිමත් සිදුවීමක් ඒක අපි ඔක්කොම එකතු වෙලා ඔබ අප ලබාගත්තු ජයග්‍රහණයක් දේ ජයග්‍රහණේ ඊළඟ අධ්‍යයන තමයි නොවැම්බර් 14 වෙනිදා අපිට ඕනේ ශක්තිමත් ආණ්ඩුවක් ශක්තිමත් ආණ්ඩුවක් මොකද ශක්තිමත් ආණ්ඩුවක් ශක්තිමත් ආණ්ඩුවක් ඕනේ මේ වට්ටම වලට කොට ගන්න විපක්ෂ ශක්තිමත් කරනවා කියල එකක් නැහැ ශක්තිමත් විපක්ෂ කියන්නේ මොකක්ද දැන් පෞගිය පාර්ලිමේන්තුවේ අපේ 3 දෙනා හිටියේ ඊට කලින් පාර්ලිමේන්තුවේ අපේ 6 දෙනෙක් හිටියා මාත් ඇතුළු පාර්ලිමේන්තුවේ වැඩිම දායකත්වයක් දක්වපු නිසා අපේ වර්තමාන ජනාධිපති අනුකුමාර සානායක සහෝදරයා හැමදාම ශ්‍රේණිගත කිරීම වල එක ජනතාව වෙනුවෙන් කතා කරනවා ප්‍රශ්න අහනවා වැඩ ගොඩක් පාර්ලිමේන්තුවේ පෞද්ගල පාර්ලිමේන්තුවේ 3 දෙනයි හැබැයි විපක්ෂ වැඩේ හරියට කළා සජීප් ප්‍රේමදාස වැඩේ ටිකක් කෑවා තමයි මැද කාලේ නමුත් අපි අපේ ඩියුටි හරියට කළා ඒ කියන්නේ විපක්ෂයක් හරියට කරන්න ඔලු ගැටි ගන්න ලොකු වෙන්න ඕනේ නෑ හරියට ඉන්නවා නම් 10 දිනකට විපක්ෂ වැඩේ කරන්න පුළුවන් නේද ඒත් පුළුවන් ඔබ වෙනුවෙන් කතා කරන්න දැන් අයවැය විවාදෙදී වෙලාව වෙන් වෙන්නේ ඔලු ගැටි ගන්නට නෙමෙයි විපක්ෂක 100ට 40යි ආණ්ඩුවට 60යි එතකොට 140ක් වෙන් වුණාම ඒකේ 3ක් කෙටියක් 10ක් කෙටියක් 15ක් කෙටියක් 25ක් කෙටියක් වෙලා බෙදන් කතා කරන්න පුළුවන් එහෙම තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය විපක්ෂයට ජනතාව වෙනුවෙන් මත දක්වන්න ඔලු ගෙඩි ගන්න මේ වැදගත් වෙන්නේ හරිහමං මන්ත්‍රීවරු ටිකක් ඉන්න එක ආණ්ඩුවට අපිට වැදගත් වැඩ කරගන්න පුළුවන් කණ්ඩායමක් ප්‍රමාණයෙන් සහ ගුණේ ශක්තිමත් කණ්ඩායමක් ඇයි අපිට තියෙන්නේ ඔබ දන්නවා ඉතා බරපතල වගකීමක් ඒ වගකීම කොච්චරද කියනවනම් නොවැම්බර් 14 වෙනිදා පස්සේ ඉතාම ඉක්මනට අර අපේ කැබිනට් මණ්ඩලයේ දියුරුම් දීලා අමාත්‍යංශ වලට බාර අරගෙන එතනින් එහාට අපේ සැලසුම වේගෙන් ක්‍රියාත්මක කරන්නට ඕනේ. ඒක මේ හැමතිර නියෝජ්‍ය අමාත්‍යතුරක් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අපේ පාර්ලිමේන්තු කණ්ඩායම ඒ වෙනුවෙන් ඒ අමාත්‍යංශ වල බෙදලා දීලා ඒ කටයුතු සම්බන්ධීකරණයපත් කරන්නට ඕනේ. ඔබේ මහජන ගැටලු මේ ගම්වල මහජන දින පවත්වලා රාජ්‍ය නිලධාරීන්ගේ ජංගම සේවා පවත්වලා රාජ්‍ය සම්බන්ධිකරණ කමිටු හරහා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු හරහා ඔබේ ප්‍රශ්න විසඳුම් ලබා දෙන්න ඕන භූමිය ඇතුළේම ආණ්ඩුව වැඩ ගොඩක් තියනවා කරන්න. ඒ නිසා තමයි කළුතර දිස්ත්‍රික්කේ මෙවර පත් කරන්න පුළුවන් මන්ත්‍රී දුර 11න් අපි ඔබෙන් ඉල්ලන්නේ 8ක්. මොකද කියන්නේ? පුළන්නේ. දෙමු දෙමු 8ක් දෙමු. 8ක්ම දෙන්නකෝ. වැඩේ හරියට කරලා පෙන්නන්නම්. ඉතින් දෙන්න තෝරගන්න ඉන්නේ මෙතන විතරයි. දෙන්න තෝරගන්න ඉන්නේ මෙතන විතරයි ආයෙත්ින් අර කිව්වාගේ ජනාධිපති රණිර ඡන්ද ගහපු කෙනෙකුට පුළුවන් ද රෝහිත කතරයක් ගහන්න දැන් රණිර ඡන්ද ගැහුවේ රණිල් මොකක් හරි ආර්ථිකය හදයි කියලා කවුරු හරි හිතලා හැබැයි රණිරට ගහපු කතර රෝහිතර ගහන්න පුළුවන් ද ආයෙ රාජිර ගහන්න පුළුවන් ද ආයෙ පියල්ට බෑනේ වැඩක් නෑනේ සජිත්ට ගහලා තේරුමක් තියේද මන් දන්නේ මොකට දේශපාලනය කරනවද කියලා දැන් කියන් යනවලු එයා ලෑසි අගමැති වෙන්න කියලා එයා හිතන් ඉන්නේ දේශපාලනය කියලා කියන දරුණුගේ සෙල්ලම් ගියක් හදනවා වැඩක් කියලා ඊට වඩා කල්පනා කරන්න බෑ කොහොමත් සජිත්ට හරියන දේශපාලනය තිබුණේ පාර්ලිමේන්තුවේ නෙවෙයි මැතිවරණ වේදිකාවේ නෙවෙයි අර පහේ පන්ති ළමයි එක්ක පහේ පන්ති ළමයි එක්ක ඒ කාලේ එක එක විහිළු කතා කිය කිය හිටියේ දරුවන්ට දැන් තේරෙනවා සජිත් කියන්නේ නොමේරු ලදරුවෙක් කියලා. එයා හරියන්නේ නැහැ මේ දේශපාලනට. ඒකනේ
අර දමිතත් නේද පැටිගිරිය කියා දීලා ගියේ අජිත් මාන්න පෙරමත් ඔය කියා දෙන්නේ තව ඉන්නව ගොඩක් මේ ඡන්දයෙන් පස්සේ ඉතුරු ටිකක් කියලා දෙයි දැන් මේ ඇස්සේ මේ රංජන් රවණායකත් ඇවිල්ලානේ කතා කරන්න ඕනෙත් නැහැ හැබැයි මේ ඒ ටීම් එක ඒ ඇවිල්ලත් ආයෙ වෙනමකුත් නැහැ අර කීකේ හිටියන ඔක්කොම හොරුමල්ලි කියලා මට හම්බ වුණා එයාගේ අපේක්ෂකයෙක් ගැන තොරතුරු ටිකක් කළුතරිස්සකෙන් දාලා ඉන්න මෙන්න බලන්නකෝ ඒ අපේක්ෂකයාට හොර මහේස්ත්‍රාත් අධිකරණේ නඩුවක් තියෙනවා ඊළඟ නඩු දිනේ දෙසැම්බර් 24 ඊළඟට පානදුර මහේස්ත්‍රාත් අධිකරණේ ලක්ෂ 21 මුදල් වංචාවක් ගැන නඩුවක් තියෙනවා නඩු දිනේ දෙසැම්බර් 12 ආයි මහේස්ත්‍රාත් අධිකරණේ පානදුර ලක්ෂ 21 මුදල් වංචාවක් තියෙනවා නඩු දිනේ දෙසැම්බර් 5 නඩු දිනේට යනවර වෙන උක් කරනම් වෙන්නේ නැහැ මිනිහට තව එකක් තියෙනවා ටෙන්ඩර් එකට කූටලයක ඉදිරිපත් කරලා ඒක තියෙන්නේ මහා අධිකරණේ අර මං කියමු පෙබරවාරි 24 වෙනිදා නඩුවක් තියෙනවා පානදුර හොරණ මහා අධිකරණේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණේ වාහනයක චසි නම්බර් රස් කරලා මරු බඩු දාගෙන තියෙන ලයිස්තුවට හරිද උසාවිය යන එක ගැන උත්තරේකුත් නැහැ වෙන වෙන කරන්න වැඩකුත් නැහැ දැන් අපි තාත්තේ සහෝදර සහෝදරියනි අපේ මේරණේ දේශපාලනයේ මුලමුණේ වෙනස් කරන්නට ඕනා දැන් අපේ ජනාධිපති අනුර කුමාර සානායක සහෝදරයා ඔබට හිතර සතුටක් දෙන විදිහට මේ දේශපාලනය වෙනස් කරමින් ඉන්නවා දැන් උදේට ප්‍රවෘත්ති බලන්නකෝ පත්තරේ විස්තරේ බලන්නකෝ හොඳයි නේද දීපු වාහන ගේන්න කියනවා මේ ජනාධිපතිට පුළුවන් නම් ඉතාම අඩු වාහන සංඛ්‍යාවකින් ආරක්ෂාව සීමා කරගෙන යන්න ඇයි විශ්‍රාම ජනාධිපති රෙච්චර මන්ද මහින්ද රාජපක්ෂ ඉරපු ජනාධිපතිතුමා වැලිකඩ යනවා ජොනි බලන්න වාහන පෙලක් අරගෙන හොරෙක් බලන්න යන්නේ ඔබේ බදු සල්ලි වේදන් කරගෙන තාම හොරු අල්ලන්න පටන් ගත්තේ නැහැ හරියටම ඔය පොඩි පොඩි කේස් එන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිසියෙන් අල්ලස් කොමිසමෙන් අර නතර කරපු පරීක්ෂණ ටික යලි ආරම්භ කරලා තියෙන්නේ නීතිව දෙපාර්තමේන්තුවේ නතර කරපු තැන සිට ආරම්භ කරලා තියෙන්නේ සයි ඉස්සරහට තමයි හොඳ හොඳ නඩු වෙන්නේ එළියට දේශපාලනය වෙනස් වෙමින් පවතිනවා ඒගොල්ල පාවිච්චි කරපු අධි වර ප්‍රසාද එක කැපෙනවා ආරක්ෂක ඉවත් වෙනවා වාහන අයින් කරනවා බෙදා දීපු ආයුධ ටික එකතු කරනවා මන්දිර ටික වහම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ දෙන්න කියලා තියෙන්නේ වෙනද එහෙම නෙමෙයි උනේ මේගොල්ල හරි ෂෝක් වැඩක් කළා ඒක ඇමති කෙනෙක් අපි තුම UNP ආණ්ඩුවේ ඇමති කරදිලා ගෙදර යනකොට බාර දෙනවා ඊළඟ ඇමතිට ඒවැ විගණනයකුත් නැහැ තිබ්බ බඩු මොකක්ද දන්නේත් නැහැ අලුත් ඇමති මොකද කරන්නේ ලයිස්තුවක් දාලා අමාත්‍යංශයට අලුතෙන් බඩු මිලදී ගන්නවා එහෙම බෑ එහෙම මාරු කරගන්න බෑ මේවා ඒ වයිති රජයට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට හරිනම් ඒ ඇමති යනකොට ඒ බඩු විස්තර සහිතව පරිපාලන අමාත්‍යංශ දීලා යන්න ඕන එහෙම කරගෙන නැහැ මෙච්චර කාලයක් අන්න ඒක එක අහු වෙන පටන් ගන්න තියෙන්නේ ඒ සියලු දේවල් ඔබට දැනගන්න පුළුවන් අනාගතයේදී සම මේ දේශපාලනේ ඔබගේ බදු මුදල් පාවිච්චි කරලා ඒගොල්ලෝ ගත කරපු සුඛෝභෝගී ජීවිත තමයි මේ එකිනෙක තට්ටු කැපෙන්න පටන් ගන්න තියෙන්නේ එතකොට ඒගොල්ලන්ට දුකයි ඒගොල්ලන්ට වේදනයි ඒගොල්ලන්ට කේන්ති කරන දෙයක් නැහැ හැබැයි ජනතාව සතුරුයි මොකද මේක ජනතාව වෙනුවෙන් පත් කරගත්ත ආණ්ඩුවක් මේ ජනතාවගේ ආණ්ඩුවක් සාර්ථක තරඟාවලියක් ඇත්තටම ඒකට හේතුව තමයි සභාපතිතුමා නම් බලාපොරොත්තු වෙන රන්පදක්කන් 10යි අපි 12 ඉක්මවා ගියා ඉතින් මම සන්තෝෂ වෙනවා කල්පනා කරලා මම විශාල කාර්යභාරයක් කළා කියලා මම සන්තෝෂ වෙනවා